ො ුව ද ්‍රක මතු සේදහත පො නරු ජාත ්‍ර ාග දල්ලස්සා දූෂණ කොමිසම ඒගොල්ලො මේ වෙනකොට නඩු හතලිස් හටක වගේ ප්‍රමාණයක් ඉල්ල අස්කරගෙන තිබෙන. ඊළඟට නීතිපදි දෙ පාර්මේන්තු නඩු පනාකට වගේ ආසන ප්‍රමාණයක් ඉල්ලා ස්කරගෙන තිය. විශේෂයෙන්ම අල්ලසාක් දෂණ කොමිසම ඉල්ලලාආස්කරගත්ත නඩු තාක්ෂණ කරුණු මත කිය තමයි ඒ නඩු කිව්ේ. එතකොට නීතිපති පාර්තුමේන්තුවත් ඒ නඩු ඉස්සහට ගෙනයන්න ගෙනයන්න ලෑස්ටිනැතුව ඉල්ල අස්රගත්. තුොර ඒ ියලු නඩු මේ වත්මන් පාලකයන්ට මේ ආණ්ඩුවේන්න මැති අඇමැතිවරුන්ට හා ඒ ආණ්ඩුවත් එක්ක වැඩකරන නිලධාරීන්ට සම්බන්ධව, වංචා දෂණව සම්බන්ධව නඩු. දැම් මේ රතේ රාජ්‍යපාලනය විනිවිධභාවයකින් ආණ්ඩු කරණය නීතිය ආධිපත්තය යටති කියලා අF එක ඒ කරුණුකාරණා ඉදිරිපත් කරදදිත්. අපි දැක්කා තිශේෂෙන්ම ජනාධිපතිතුමා දැන් සති දෙක තුනකට කලින්හොත්. වංචා දූෂණ චෝදනාවට ලක්වෙච්ච චෝදනාවල් ලෝට ලක්වෙලායිඉන්න ඇමති වරුන් දෙන්නෙක්ට රාජ්‍ය ඇමතිකම් ලබාදුන්න. පළවිනි එක්කෙන ශ්‍යේන්ද්‍ර රජපක්ස්ස. ඕට ආපු විශානම චෝදනාව තමයි. අපේ රටට චීන පහරගෙනවා. ඒ පොහොර මෙරටේ භාවිතා කරන්න බැරි වුණ. ඩොර්මිලියන හයදසම නමයක් අපි සල්ලිගව්වා. ඒ මුදල් ගවල අන්තිමට පොහොරටික අපි නැවත ආපසු යවන්න වුණා චීනනිෙක ව සල්ලිටික ආ අයි දෙන්නන් කියලා නමුත් අද වෙනකන් ඩොර් මලියන හයදසම නමයක් අපිට ලැබුණේ නෑ. ඒක ඇනේ අපිට පොහර හම්බුනෙත් නෑ අපිට ොලර්මිියන හයදසම නැව හම්බුණෙත් නෑ. තොට එවැනේ පුද්ගෙක්ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා. ාජ්‍ය ඇතිතකම දුන්න පව්ගේ සති. ඊළඟට රොහන් රත්වත්. රොහන් රත්වත් රාජ්‍ය ඇමතිවරයත් අපි දන්නවා එතුමා ඇමතිවරේ කැටියට ඉන්නකට අන්ුරාධපුර අන්රාධපුර බන්ඳනාගා රිඩ ගහිලා ඒ රැඳවියන්න එක අවුල්ලක් ඇති කැරමින්. ඔහු එතන ඇසිරුණ ආකාරය පිළිබඳව කමිටුවක් පත් කර. ගෝටබේ රාජපක්. ඒ කමිටු අරහා ආවා ඔහුට නඩු පවරන්න. කොට එහෙම නඩු පවරන්න කියලා ආපු වාර්තාවත් තිබිද්දිීත්. කොට රහන් ලත්වත් එටත් පනිල් වික්‍රමසිංහ ඇමති මේ ජනාධිපතිවර ඇමතිකමත් දෙනවා. එතකොඩ කොහෙද මේ අF එක කියන අයිම්F එක බලාපොරොත්තු වෙන නීතිය ආධිපත්ය රාජ්‍යපාලනය විනිවිධභාවයකින් කරන එක වංචාදූෂණ අවමකරගන්න එක කොයද මේ වික්‍රමසිංහ රාජපක්ෂ සහණ්ඩුව තුළ තියෙන්න්නේ ඒම එකක් නෑ ති ඒකයි මම කිව්ේ තිය එහෙම ඒවා තියෙද්දී මොන ජාත්‍යන්තර ආයෝජයකයද මේ රට එන්න දන්න. අපි පේවා මේ කොල්ල ඉන්දියාවන්න අදාානහා ඒ මෝඩිජ අගමැතිතුමා එක්ක වැඩ කරන ප්‍ර්‍යාපාරකයන් කීප දෙනෙක් එක් තමයි ගුදෙනනු කරන්න. ඒ ඒ ගණු දෙෙනුවල තිබෙන විනිවිතභාව ැන පිසාාල ගැටලුවත් තිබෙන.ඒ ඔවුන්ට ලබා දෙන යන්න රාජ්‍ය ආයතන මේ රට වත්කම්මා අපේ රටට අයිති සම්පත් ඔවුන්ට ලබා දෙන්න. උත්සාකිරීමේ දිහා ඒ සාකච්චාවලදී ැබිනට අනුමැති අරගෙන, කොයි තරන් රාශ්‍යභාවයකින් ඒව කරනවද කියනක අපිට පේනු. තේ ඒත් උන් දෙනා හැරෙන්න මොන ආධ්‍යවිදේශීය එමනත්තන් ජාත්‍යන්තර ආයෝජෝකය මෙරට ආවද. කවුරුුවත්තාව නෑ. හෙම එන්න නෑ. ඒ එන්න නැත්තේ මේරටේ රාජ්‍ය පාලනය පිළිබඳව කිසිදු ආකාරය විශ්වාසවන්තභාවයක් කාටවත් නෑ.